2023 වසරට අදාළව පසුගියදා පැවති සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ඊයේ රාත්‍රියේ නිකුත් කෙරුණා. එම විභාගය සඳහා අයදුම්කරුවන් 452,979 දෙනෙකු පෙනී සිටියා. පසුගිය වසරවලට සාපේක්ෂව මෙවර ප්‍රතිඵල ඉහළ යාමක්ද වාර්තා වන බව විභාග කොමසාරිස්වරයා සඳහන් කළා. ඒ උසස් පන්තියට ඇතුළත් කිරීමේ මූලික සුදුසුකම් ලබා තිබෙන අපේක්ෂකයන්ගේ ප්‍රතිශතය හැටියට අපි සඳහන් කරොත් 75.72% මේ සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත් වූ සිසුන් අතරින් ඒ උසස් පෙළ පන්තිවලට ඇතුළත් වීම සඳහා සුදුසුකම් ලබා තිබෙනවා. මෙය පසුගිය වර්ෂවලට සාපේක්ෂව ගත්තහම යම්කිසි ඉහළ මට්ටමේ සාධනයක් කියලා සඳහන් කරන්නට පුළුවන්. මේ සාමාර්ථ 9 ලබාගත් සිසුන් සංඛ්‍යාව අපි බැලුවොත් මේ පළමු වතාවට ඉදිරිපත් වූ සිසුන් අතුරින් 13,309 දෙනෙක් ඒ සාමාර්ථ 9 ලබාගෙන මේ විභාගයේ සමත් වෙලා තිබෙනවා. ඒ ප්‍රතිශතයක් හැටියට 4.13% අගයක් වෙනවා. ඒ අගයත් පසුගිය වර්ෂ දිහා බලපුවහම ඉහළ යාමක් පෙන්නුම් කරනවා. ඒ අනුව ඒ ඉහළම ප්‍රතිඵල ලබාගත්තු සිසුන්ගේ සාධනෙත් ඉහළ යාමක් මේ වර්ෂයේදී පෙන්නුම් කරනවා. ඒ හොඳ සාධනීය තත්වයක් හැටියට සඳහන් කරන්නට පුළුවන්. විෂයන් 6ක් හෝ ඊට ඉහළට පෙනී සිටි සිසුන් අතුරින් විෂයන් සියල්ලම අසමත් වෙච්චි සිසුන් ප්‍රතිශතය 2.12% අගයක් තිබෙනවා. ඉතින් ඒ අගය පසුගිය වර්ෂ දිහා බලපුවහම බොහෝ දුරට ඒ ප්‍රතිශතයේ තමයි තිබෙන්නේ. එතකොට 2.12% ඒ සියලුම විෂයන් වලින් අසමත් වෙච්ච ප්‍රතිශතය හැටියට පෙන්නුම් කරනවා. එතන මේ සංසන්දනාත්මකව බලපුවහම අපිට පසුගිය වර්ෂ කීපයක් සමග මේ ප්‍රතිඵලයේ 2023 වර්ෂයේ අධ්‍යන පුත්සාධික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල සාපේක්ෂව ඉහළ සාධනයක් පෙන්නුම් කරනවා කියන එක මට විශේෂයෙන් සඳහන් කරන්නට පුළුවන්. ඔබේ ප්‍රතිඵලයේ කුමක් වුවත් ඒ පිළිබඳ දුක් නොවිය යුතු බව ළමා මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය මියුරු චන්ද්‍රදාස මහතා පවසනවා. ආදරණීය දුවේ පුතේ, ඔබ හොඳ ප්‍රතිඵලයක් අරගෙන තියෙනවා නම් ඔබ අධ්‍යාපනය ලැබලා මේ ජයගත්ත ජයග්‍රහණය ඉතාම ඉහළ එකක්. ඔබට මම සුබ ප්‍රාර්ථනා කරනවා. ඔබට හිතපු තරම් හොඳ ප්‍රතිඵලයක් ලැබුණ නැත්තම් හිත කනගාටු කරගන්න එපා. විභාග අසමත් වෙච්ච ගොඩක් අය ලෝකේ ජයගෙන තියෙනවා. මේ වෙලාවේ මුලින්ම ගෙදර කට්ටියක කතා කරලා ආගමික කටයුත්තක නිරත වෙලා හිත සැහැල්ලු කරගන්න. ඊළඟට ලැබිච්ච ප්‍රතිඵලයේ ඇති වූ අඩුපාඩු වලට නව සැලැස්මක් ඇති කරගන්න. ඔබේ ප්‍රතිඵලයේ කුමක් වුණත් ඔබේ බුද්ධි කුසලතා සංජාන කුසලතාවලට ගැළපෙන රස්සාවක් ලෝකෙ කොහේ හරි තියෙනවා. එතකොට ඔබ ඒ රස්සාවට ගැළපෙන පුහුණුවක් තෝරා ගැනීම තමයි මේ වෙලාවේ වැදගත් වෙන්නේ. ඒ සඳහා අද ඉඳලා කටයුතු කරන්න. විභාගයේ නැවත සමීක්ෂණ සඳහා අයදුම්පත් කැඳවීම ලබන මස පළමු වනදා සිට 14 වනදා දක්වා සිදු කළ හැකි බවයි විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ. මේ අතර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව පළමු ස්ථානයේ හිමිකරගත්තේ ගල්ල සංගමිතා බාලිකා විද්‍යාලයේ හිරුණි මල්ෂා කුමාරතුංග සිසුවියයි. එතන මගේ අම්මගේ නම MKGK කුමාරි. ගාල්ලේ කලේගාන පියතිස්ස විද්‍යාලයේ ගුරුවරියක් විදියට සේවය කරනවා. මගේ තාත්තා TH කුන්සිරි කුමාරතුංග. එතන තාත්තා උඩුගම ඩිපෝවේ CTB බස් කන්ඩක්ටර් කෙනෙක්. එතන මගේ ජයග්‍රහණය ගැන කියනවා නම් මට ගොඩක්ම සතුටුයි අද ලැබු ජයග්‍රහණය ගැන. මගේ අම්මටයි තාත්තටයි මම ගොඩක්ම ස්තුතිවන්ත වෙනවා. මොකද මගේ අම්මයි තාත්තයි තමයි මට මේ ජයග්‍රහණය ගන්න ගොඩක්ම උදව් කරේ. මේන වගේ නංගි TH උද්දිනී මලීෂා කුමාරතුංග. එතකොට අපි දෙන ට්වින්ස්ලා. අපි දෙන්නේ එකතු වෙලා තමයි පාඩම් කරේ. මම ඒ හැම සබ්ජෙක්ට්ස් 9ටම ඇත්තටම ගොඩක්ම උනන්දු වුණා. මම සබ්ජෙක්ට්ස් 9ටම ඉතාම ආසාවෙන් වැඩ කරා. ඒක නිසා තමයි මේ ජයග්‍රහණය වට ගන්න පුළුවන් වුණේ. ඕලෙවල් විභාගෙ ලියන්න ඉන්න නංගිල මල්ලලා හැමෝටම මම කියන්නේ අනනිකම අරමුණක් තියාගෙන හොඳ ආත්ම විශ්වාසයෙන් වැඩ කරන්න ඕන. ඔයාලා හැමෝටම මේ ජයග්‍රහණය ගන්න පුළුවන්.